වෙනස්වන ලෝකයක් ගෝලිය පාලනය සහ සේදමාවත ප්‍රවේශය දියුණු කිරීමට අත්වැල් බැඳගමු යන්න තේමාව කරගත්. බාවෝ සමුලුව චීනය හයිනෑන්හි බාවෝ නගරයාරම්භ වූයේ පසුගේද හටබනදායි. රටවල් විසි නවයක් සාමාජිකත්වය දරන බභාවෝ ස සඳේ මූලස්ථානය වන්නේ චීනයි. නවසීලතේ මොංගෝලියයාාව බ්‍රෘුණයි සිංගපූරුව වවිට්නාමය බංගලාදේශය කාම්බෝජියාව ඇතුළු, රටවල් පහළව කර අජ්‍යනායකයෝ අධදින විඩියෝතාක්ෂණයසේ සමළුව ඇමතුව. පෙවේ විඩිය ක්ෂණයෝ සේම සමළුවඇමතු ජනාධිපතිතුමන් සඳහන් කර සිටේ ශ්‍රී ලං කාව යෝජනයේ සඳහා ගමනන්තතියක් කරග ලෙසයි. සහනො රැක් සහිත බදු වියෝයක් සහ. වෙනත් දිරිගෙන්වීම ඇතුළුව විදේශ රජු අයෝජන සඳහා ආකර්ශනීය ප්‍රතිපත්තියක්. රට තුළ සගස්කරමින් පවතින බවද ජනාධිපතිතුමන් පෙන්වා දුන්න. අදාලේ ඉලක්ක සපුාගැනීමට රජයයා හුල්කරුවගේ දායකත්වේ අපේක්ෂා කනවා. එමගින් ඉදිරි වසර කිහිේදී මෙරට ආර්ථකය සැකයුතු ලෙස ඉහළ නැගවීම රජය අරමුණ බවද ජනාධිපතිතුමන් සඳහන් කලා. මහජන චීන සමහහාන්ඩුව බොාවෝ සංසදේමගින් සිදුකරන කාරය භාරය මෙහිදියඇගීමට ලක් කළ ජනාධිපතිතුන්, ශතවර්ෂ ගණනාව ප්‍රෞ්ඩ ඉතිහාසේ තුළ ශ්‍රීලංකාවහා චීනය අතර ඇති අන්‍යෝන්න ගෞරවේ සහ, විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ක්‍රමෝපායක හෞල්කාරිත්වය සිහිපත් කලා. ද දිදුරට අදහස දෙකු ජනාධිපතිතුවන් සඳහන් කළේ අසල් වැසි රටවල් සහ සියලු මිත්‍ර රටවල් සමඟ සහයුගීතාවේ වර්ධනය කර ගැනීමේ විදේශ ප්‍රතිපත්තියක් පවත්තාගෙන යන බවයි. ඒ සමානාත්මතාව හා නොබැදි කොන්දේසි මත පදනම්ම සැකස ඇති අතර මේ මූලධර්මය සිය සංවර්ධන ප්‍රතිපත්ති රාමුව වන සභගගේ දැක්ම තුළ අන්තර්ගතව ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්න.